රට පුරා තවදුරට දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. දිවයිනේ ඉන්ධන පිරවුම් හල් වෙත කඩින් කඩ ඉන්ධන ලැබුණද එලෙස ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම හමුවේ ජනතාවට ඇතැම් ඉන්ධන පිරවුම් හල් අසල දිවාරය දෙකෙහි රැඳී සිටීමට සිදුව තිබෙනවා. පසුගිය 16 වනදා මෙරටට ඩීසල් නැවක් පැමිණි අතර එම නැවෙන් ගොඩබාන ලද ඩීසල් මේවන විට දිවයින පුරා ඉන්ධන පිරවුම් හල් වෙත නිකුත් කර ඇති අතර ඒ අනුව සීමාවන් යටතේ වාහනවලට ඩීසල් ලබා දීම සිදුවනවා. සතියන්තයේ දිනයක් වුවද අද දිනේත් ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු කරන බවයි ලංකා කංජ තෙල් පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ. සාමාන්‍ය ඉන්ධන වාහන 20ක් වුණත් අද දවසත් ඉන්ධන ප්‍රවාහන බෙදා ගැනීම කටයුතු සිදු වෙනවා. උපරිම ධාරිතාවකේ සිදු වෙන නිසා සාමාන්‍ය ප්‍රමාණයක් තමයි ටැංකියට දාවන සිදු වෙන්නේ. ඩීසල් සහ පෙට්‍රල් දෙකම මේ වෙනකොට බෙදා ගැනීම කටයුතු සිදු කරනවා. සාමාන්‍ය දිනයකට ටැංකියට 300ක් 400ක් ලැබෙනවා. අද දිනේ 100ක් 150ක් වගේ තමයි. ඒවා සාමාන්‍ය ප්‍රමාණයක් තමයි. පාරිභෝගික ජනතාව ඒ අය දවස් දෙක දවස් තුන දවස් හතර සමහරලාට පෝලිං වල ඉන්නවා ඒක ඇත්ත නමුත් මේ සියලු දෙනාටම එක හා සමානව සමසේ තෙල් බෙදා දීමේ හැකියාවක් තාමත් කණිජල සංස්ථාවටවත් රජයටවත් පිරවුම් හල් වලටවත් ඇති වෙලා නැහැ. තමන්ගේ පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ තිබෙන පිරවුම් හල්ෙන් මූලිකත්වයේ ලැබෙන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න අයට තමයි. දැන් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ක්‍රියාත්මක කරන්න. අපිට දැනගන්න ලැබුණා බස්නාහිර පළාතේ ස්ටීෆ් එක ලබා දීලා තියෙනවා කියලා. මේකේ ආරක්ෂාව සඳහා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න ලෙස තමයි තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඉන්ධන අර්බුදයේ හමුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන පාසුකම් ලබා ගැනීම වෙනුවෙන් වාර ප්‍රවේශපත් ලබා ගන්නා පුද්ගලින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. හැටන් ඩිපෝවෙන් පමණක් මෙවර ලක්ෂ 50කට ආසන්න මුදලක් සඳහා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවයි ඩිපෝ කළමනාකරු සඳහන් කළේ. ඉන්ධන අර්බුදයේ හමුවේ මෙරටට පැමිණි සංචාරකීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. ගෑස් අර්බුදයේ හමුවේ මේවන විට ජනතාව භූමිතෙල් ලබා ගැනීම වෙනුවෙන් දිගු පෝලිම් වල රැඳී සිටිනවා. හැටන් ප්‍රදේශයේ භූමිතෙල් ලබා ගැනීමට පැමිණි ජනතාවට භූමිතෙල් නොලැබීම හමුවේ උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා.
සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කරන ලද ගුරුවරුන් සිය රාජකාරී අවසන් කර භූමිතෙල් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී පොලිමේ රැදී සිටි ජනතාව ඊට විරෝධය පෑම හමුවේ දෙපිරිස අතර උණුසුම් වාද විවාද ඇති වුණා. මේ අතර ඉදිරි දින කිහිපය තුලදී මෙරටට කඩිනමින් ගෑස් නැව් දෙකක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසනවා. මීට පෙර දිවයිනට පැමිණි ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවේ වූ ගෑස් නිකුත් කෙරුණේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි.